රටතුළ වර්තමානයේ උද්ගත පැති ආර්ථික තත්ත්වය හමුවේ අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පා කිරීමට මහ බැංකුව ගත් තීරණයත් සමග මේ වන විට වෙළඳපොළ තුළ සිමෙන්ති මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටේක මිල රුපියල් 1850ක් දක්වා ඉහළ යනවා. මේ අතර දිනෙන් දින ඉහළ යන කඩදාසි මිල සහ අමුද්‍රව්‍ය හිඟතාව හේතුවෙන් මෙරට මුද්‍රණ කර්මාන්තකරුවන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා. මෙම තත්වයට වහා විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් මුද්‍රණකරුවන් ඊයේ ගුණසිංහපුරදී විරෝධතාවක් පැවැත්වුවා. ජනවාරි මාසේ තිබිච්ච මිල නෙමේ අද තියෙන පාලන මිල. දැන් හාඩ් පේපර් එකක් 1500කට ගියා ජනවාරි මාසේ. අද 20000ක් වෙනකම් පේපර් මිල වැඩි වෙලා තියෙනවා. පේපර් ඉම්පෝට් කරන කට්ටිය දවසින් දවසට රුපියල් 1000 ගානේ වැඩි කරගෙන යනවා. බ්‍රස් කට්ටිය ඔක්කොම ද ඉංගා කණ්ඩ වෙලා තියෙන. බ්‍රස් ඔක්කොම වහන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වාතාවරණය තුළ තම මුද්‍රණ ආයතන වසා දැමීමට සිදුවන තත්ත්වයක් උද්ගත වෙතැයි කුඩා පරිමාණ මුද්‍රණකරුවන් පවසනවා. ජනවාරි වල තිබිච්ච ආඩ් පේපර් 120 එකේ රුපියල් 1000කට දැන් 21000ක් වෙනවා. ඉතින් කොහමද අපි වැඩ කරගෙන යන්නේ? එකට හතරක් විදිය ගණන් කියලා තිනවා. 1500ක් නම් 11000 ගණන් කරනවා කොළවිල්ල. ඔක්කොම ගණන් කියලා තියෙන්නේ. ඉස්සාවිල්ල අපි 110 අපි දාපුවා දැන් 250ට දෙන්න තියෙන තත්ත. ඒක නිසා අපි ප්‍රින්ටින් කරන්න බෑ. මතු ඇති තත්ත්වයේ හමුවේ ඇතම් සතියන්ත ජාතික පුවත්පත්වල මිල ගණන්ද ඉකුත් සතියේ ඉහළ නැගුණා. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පවසන්නේ ඉදිරියේදී පොත්වල මිල ගණන්ද ඉහළ නැගීමට සිදු විය හැකි බවයි. දිනපතා මිල වැඩිවීමක් සිද්ධ වෙන්න බෑනේ ප්‍රායෝගිකව. දැන් සිද්ධ වෙන්නේ දිනපතා මිල ඉහළ යෑම. සමහර කූට වෙළෙන්දෝ අතේ තියෙන තොග සඳහා දිනෙන් දින මිල ඉහළ දානවා. අපි කලින් ඉල්ලීමක් කළා රාජ්‍යාංශයේ කඩදාසි සංස්ථාව හරහා හෝ යම් තැනකින් අපිට අවශ්‍ය කොළ ප්‍රමාණය ලබා දෙන්න කියලා යම් සහනදායි මිලකට සාධනීය උත්තරයක් ලැබුණ නැත්නම් ඉදිරියේදී පොත්පත්වල මිල ද තියෙන මිල වගේ දෙගුණක් විතර වැඩි වෙන්න බොහොම ඉඩකඩ තියෙනවා. මේ තත්ත්වය තවදුරටත් පැවතුනොත් ඒකේ බර ඇත්තටම දරාගන්න සිද්ධ වෙන්නේ පොදු පාඨකයාට.